දැන් අපිත් සමග එක්වෙන්නේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන පබෝධ සංදීපනි. පබෝධ කොහොමද? හොඳයි. අලුත් අවුරුදු ගොඩක් හොඳයි. මම හිතනවා ඉදිරි දවස් ගොඩක් ලස්සන වෙයි කියලා. රාෆයෙල් ෆර්නැන්ඩෝගේ කලෙක්ෂන් එකෙන් ඔයාට කැමතිම පික්චර් එකක් තියෙනවද? කැමති මේවා ගොඩක් තියෙනවා. නමුත් මම කැමති මේ රවින්ද්‍රන්දන මහත්තයාගේ පික්චර් එක ගැන කතා කරන්න. මම මේක දැක්කා දුටු පමණින්, මම ගොඩක් ළඟින් දැක්කේ. ඒකේ තිබුණ ඩීටේල්ස් මං හිතන්නේ මේ කියන්නේ රෆේල ගොඩක් ඩීටේල්ස් වලට ගිහිල්ලා තියෙනවා ෆේස් එකේ. ඒ වගේ මං ඈත ඉඳලා බලනකොට මට පේනවා මේ පික්චර් එක, ඒ කියන්නේ හුස්ම ගන්නවා. මම බලනවා ඒක හුස්ම ගන්නවා. ඇත්තටම ඔයත් පොඩක් ගිහිල්ලා ඈතට ගිහිල්ලා බලන්න, මේ පික්චර් එක හුස්ම ගන්නවා. ඒ තරම් ළඟට මේ විඳලා තියෙනවා රෆේල මේ දර්ශනය. ඉතින් ඇත්තටම මේ මට හරිම ආසයි හිතුණා මේ දැක්කාම. හැමෝම හරිම විවිධ විදිහට, අපි හැමදාම දකින චරිතය ගොඩාක් වෙනස් විදිහට ලස්සනට මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි අද දවසේ මාව සහභාගී කරගත්තට මේ වැඩේට. පවුද, එතකොට ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවද රෆේල එක්ක වැඩ කරන්න මීට කලින්? රෆේල එක්ක ඇත්තටම මම රෆේල මට මුලින්දලා මාව කන්ටැක්ට් කරා මේ එන්න කියලා ෂූට් එකක් කරන්න. මං ෂූටක් මහතින්ද මංකවා දැම්මනේ, මං කෙට්ටු වෙලා එන්න. නමුත් දැන් තව මාස දෙකකින් විතර මම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. තව මාස දෙකකින් මම කෙට්ටු වෙනවා. රයිට්. අපි ඔයාලට සුබපතනවා කෙට්ටු වෙන්න කියලා. මේ ඊට අමතර ඔබට තියෙනවද මොකක් හරි පණිවිඩයක් දෙන්න රෆේලාට යගේ ෆියුචර් එකට, මේ කලෙක්ෂන් එක ගැන හරි වෙන මොනවත් හරි? මට කියන්න තියෙන රෆේල ඔයා ගොඩක් මං හිතන්නේ අපේ අපිට ගොඩක් ළඟ කෙනෙක්. ඒ කියන්නේ අපේ කලාකරුවන්ව හොඳට විඳින්න දන්න කෙනෙක්, අපේ කලාවට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් මං ඇත්තටම මේ දේවල් දැක්කම මට ඔයාට ලොකු ආදරයක් ඇති වුණා. මම බලාපොරොත්තු වෙනවා ඔයා ඉදිරියට මීටත් වඩා හොඳ දේවල් කරන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි පබෝදා.